අපි මේ ගමේ මිනිස්සු මේ අපේ ගමේ ගංජා නැහැ බොරු වැඩ නැහැ ඔව් අයි බොරු වැඩ කරන්නේ අපිත් අපි නීතියට ගරු කරනවා අපි ඇත්තම කතා කරනවා හරි නීතියට ගරු කරනවාද හරි යනවා පොලිසියට හරි ඒකට අරන් යනවා මම කියනවා මේ දැන් උඹට අපි ගැහුවා කියන දේ තා උඹට ගැහුවා කිව්වා තා පොලිසියට එන්නේ ආවට පස්සේ කරන දේවල් උඹ දන්නවනේ මේ උඹට ගන්දා වැල්ලක් දාන්න හිට උදේ ඉඳන් ගිහලා විභාගෙත් දීලා විභාගෙත් කියනවනේ උඹට පුළුවන් හිට අපයක් ගන්න මොනේ ආඩියෙන් ගිහලා කියපන් මේ ડોක්ටර් බියරයා බිව්වා පොලිසියෙන් එනකොට වැටුණා කියලා කියපන් කියලා නිකන්ම කිව්වා ජීප් එකට නැගපන් කියලා මම කිව්වා සර් එහෙම හේතුවක් නැතුව නම් මාවත්තට උඹට ගන්න හැකියාවක් නැහැ මට හේතුවක් ඉදිරිපත් කරන්න ඒ වුණාට මට දිගින් දිගටම බලහත්කාර ගමෙන් නගින්න කියලාම තමයි කිව්වේ වුණා. ඒ වුණාට ජීප් එකකට අරන් ගිහලා මාව කකුල් අත බෑවලින් මුස්සලා ඇතුළට දාලා එතන ජීප් එකේදී ඉඳලාම පහර දෙන්න පටන් ගත්තා. මඩ යන ගමන් වෙන ගහ ගහ ඇහුවේ දිගටම මම කුඩු ගන්නවද අයිස් ගන්නවද මේ උචා වාරම් කරනවද ඒ වගේ දේවල් අහන ගමන් මඩ පහර දුන්නා. ඒකලොන් උත්සාහ කළේ මගේ මොකක් හරි අරගලකාරයෙක්ද කියලා මම කොහොම නෑ සර් මම කිසිම දේශපාලන දෙයකටවත් කිසිම දෙයකට සම්බන්ධතාවයක් නෑ. මට උදේ කට උත්තර ගන්න කොටත් කිව්වේ ලොකු නඩුවක් දාලා ඇතුළට දානවා මේ විඳවන්න තැනටපත් කරන මරණ තර්ජන තියෙනවා අයිමත් ගමෙත් ඉන්න බෑ ඒ වගේ දේවල් කිය කිය උදේත් කට උත්තර ගන්න ගමන් අපෙන් මුකුත් අහන්න නැතුව සටහන් කරගන්න ගමන් එහෙම තමයි කිව්වා අස්සම් කරන්න කියලා රුපියල් 2500ක පොඩි මේ දඩයක් ගාලා තියෙන්නේ මේ උසාවියේදී ඒක පිළි අරගෙන මෙතනින් ඉවර කරගන්න කියලා තමයි කිව්වේ උසාවියේදී අපි බයටම ඉතින් බැරිදි කරු කියලා පිළි අරගෙන රුපියල් 2500ක් නෙමෙයි 10000 ගන්න කියලා අපි බේරිලා ගිහිල්ලා මේ මම එහෙම හොස්පිටලයිස් වුණා 3-4 දිනක් ඇවිල්ලා ටීවී එක ගාවි මාව ඇදලා ඉරියට ගත්තා ඊට පස්සේ මං ඇහුවා මොකද කීලිවල්ලා අපි මාළඹේ පොලිසියෙන් මේ යමංග පොලිසියට කියලා මේ මාව අරයන් හැදුවා අත් දෙකට මාංචු දාලා තිබ්බේ වෙලාවේ මාංචු දාලා ඊට පස්සේ කකුල් දෙකක් සටයි ඒකටයි දාලා පොල්ලක් දාලා අරකට දාලා කොහමරි මාව මේස දෙකක් මැද්ද දාලා එල්ලුවා කොහමරි යකඩ පොල්ලෙකුනෝ ඒ උණ බටේනෝ හොස් බටේනෝ හොඳටම පහර දුන්නා පහර දීලා මේ කිව්වා මේ මේ පාර්සල් එක මේ ලසන්තික කියන්නේ කියලා තමයි මේ පහර දුන්නේ කිව්වේ නැති එකට තමයි දිගින් දිගටම ඒගොල්ලෝ පහර දුන්නේ ගාම් මේකර කකුල් දෙක නියන් පර නැතුව වගේ මර නැගිටින්න බෑ තව පිටිපස්සෙන් පොලිසිය කෙක් ඉඳලා මේ පොල්ලකින් කකුල්ට ගැහුවා කකුල්ට ගැහුවා පාර මට තේරුණා දෙකට නැවුණා වගේ කැඩුනා වගේ තේරුණා මම එහෙම බිම වාඩි වුණා මේ කකුල කැඩුනා කියලා සර් කියලා එතකොට මම පාත් වෙලා බලනවා මම දැක්කා කකුල කැඩලා තියෙනවා එල්ලි එල්ලි වගේ තිබ්බේ ඊට පස්සේ කිව්වට පස්සේ ඔන්න පැය භාගයකට ඉතර පස්සේ ඇවිල්ලා ගියා හරි මේ උසාවි දාලා තින්නේ මිලිග්‍රෑම් 1050ක් මේ හෙරොයින් දාලා නඩුවක් දාලා මේ නඩුවට දැන් ඇප දීලා තියෙන්නේ මේ මයිස්ට්‍රත්තුමා ස්පිරිතාලට ඇවිල්ලා මේ වාඩ ඇප දෙයි කියලා දැන් අපි දකින්න දෙයක් තමයි මේ පොලිසිය සහ මේ තරුණයන් අතර යම් ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනවා මේ මෑත වකවානුවේ. මෙතනදී අපි දකින්න දෙයක් තමයි මේ පොලිසිය නිරන්තරයෙන් මේ වගේ මේ තරුණයන් සම්බන්ධ කටයුතු කරද්දී යම් නීතිය අවභාවිතා කිරීමේ ලක්ෂණ අපිට පෙන්ලා තියෙනවා. දැන් අපි දැක්කොත් විශේෂයෙන් මේ තරුණයන් අතරට ගනිද්දී අපි දැකලා තියෙනවා මේ පොලිසිය යම් ඔවුන්ට නැති බලයක්. ඔවුන්ට නීතියෙන් නියම කරලා තියෙන බලයට පරිබාහිරව කටයුතු කරන ආකාරයක් විශේෂයෙන් පහර දීම අපිට වාර්තා වෙලා තියෙනවා තරුණයන් අතරුණු ගැනීමේදී ඒ වගේම තමයි ඔවුන්ට බොරු නඩු පැවරීම වාර්තා වෙලා තිබුණා ඒ වගේම තමයි ඔවුන්ට මේ පිස්තෝල හිසට එල්ල කිරීම ඒ වගේම මරණ තර්ජනය කිරීම ඒ වගේ දේවල් වාර්තා වෙලා තිබෙනවා ඉතින් මම හිතන්නේ මේ තරුණයන් වහාම දැනගත යුතු ප්‍රධාන කාරණාවක් තමයි මේ වගේ සිදුවීම් වලදී ඔවුන්ට මූලික අයිතිවාසිකම් වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික වෙලා තිබෙන මූලික අයිතිවාසිකම් වල රැකවරණය තිබෙන බව. ඒ වගේම තමයි පොලිසියට කටයුතු කරන්න පුළුවන් නීතියෙන් නියම කරලා තියෙන සීමාවන් වලට යටත් බව. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම් වල ආරක්ෂාව පොලිසිය විසින් මහජනයාට ලබා දිය යුතුයි. ඒ වගේම තමයි ඔවුන්ට අතනොලු ගැනීමේදී නීතියෙන් නියම කරලා තියෙන ක්‍රියාවලියක් තිබෙනවා. විශේෂයෙන් මේ අපකට නඩු දාන සංග්‍රහය තිබෙනවා කොහොමද අතනොලු ගැනීමක් කරන්න කියලා. ඒ වගේම තමයි පොලිසිය නිකුත් කරලා තියෙන කලින් කල නිකුත් කරලා තියෙන චක්‍රලේඛවල කොහොමද අත්නොන ගැනීමක් කරන්නේ කියන එක තියෙනවා. ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථාව අනුව තිබෙනවා අපිට තිබෙනවා නිදහසක්. පුරවැසියන්ට තරුණයන්ට ඇතුළු පුරවැසියන්ට තිබෙනවා අත්නොනමතික අත්නොන ගැනීම වලින් වැළකීමේ නිදහස. ඉතින් අපිව කාවත් අත්නොනමතික විදිහට අත්නොන ගන්න බෑ. ඒ වගේම තමයි අපිට දඬුවම් කරන්න බෑ පොලිසියට. ඒ දඬුවම් කරන්න පුළුවන් අධිකරණයට පමණයි මේ 13 වෙනි ව්‍යවස්ථාව අනුව. ඉතින් ඒක නිසා පොලිසිය කටයුතු කළ යුත්තේ නීතියේ නියම කරපු සීමාවන් වලට යටත්ව. ඒක නිසා හැම කෙනාටම මේ මූලික අයිතිවාසිකම් වල රැකවරණය තිබෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ
මේ තරුණයන් අතනොල් ගැනීම වලදී අපි දකින්න දෙයක් තමයි අතනොල් ගන්න ඇයි කියන එක. ඒ කියන්නේ අතනොල් ගැනීම හේතුව පොලිසිය ප්‍රකාශ කරන්නේ නැහැ. සමහරවිට මේ ප්‍රශ්න කිරීම මත පොලිසිය වුන්ට පහර දීලා තියෙනවා. පහර දීලා වුන්ට පොලිස් ස්ථාන වලට ගෙනහිල්ලා වුන්ව බියටපත් කරලා වුන්ට බොහෝ නඩු පෙවරීම් වාර්තා වෙලා තිබෙන ඕනතරම්. ඉතින් මේ බොහෝ නඩු පෙවරීම් වලදී වෙලා තිබෙන දෙයක් තමයි මේ ඒ තරුණයන් බියටපත් වීම නිසාම මේ වුන් වරද පිළිගැනීම උසාවියේදී සිදු කරනවා. ඉතින් අපිට තරුණයන්ට කියන්න තියෙන්නේ ඒ ආකාරයට වුන් බියටපත් විය යුතු නැහැ. කිසිසේත් වුන් වරදක් කරලා නැත්නම් ඒ වරද පිළිගත යුතු නැහැ. මොකද මේ වරද පිළිගැනීමෙන් පස්සේ පොලිසියට එරෙහිව කරන්න පුළුවන් තියෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ටිකක් අසීරුතාවයක් එනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් අධිකරණ ඇමතිවරයා පවා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා පසුගිය දවසක කිව්වා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එන මේ හෙරොයින් ඇතුළු මන්ත්‍රව්‍ය සාම්පල් වලින් සෑහෙන ප්‍රමාණයක් නැවත යවන්නේ මන්ත්‍රව්‍ය නොවේ කියලා. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ සම්පූර්ණ මේ ව්‍යාජ චෝදනා මත නඩු පවරලා ඒවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට මන්ත්‍රව්‍ය ලෙස යොමු කරනවා කියන එක. ඉතින් ඒකෙන්ම පේනවා ලංකාවේ කොතරම් ප්‍රමාණයක් මේ ව්‍යාජ නඩු පැවරීම් සිද්ධ වෙනවාද කියලා. ඉතින් ඒක වැඩිපුර සිද්ධ වෙන්නේ තරුණයන්ට එරෙහිව. ඉතින් ඒක තමයි මේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ දකින්න තියෙන යථාර්ථය. ඉතින් ඒක නිසා අපි තරුණයන්ට ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මේ තමන් මේ වැරද්ද කරලා නැත්නම් තමන් කිසිසේත් වරද පිළිගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔවුන්ට තිබෙන්නේ ඒ වරද පිළිගන්නේ පළවෙනි අවස්ථාවේදීම කරන්න තියෙන්නේ වරද පිළිගැනීමෙන් වැළකී සිටීම. ඒ කියන්නේ වැරද්දක් නැත්නම් උසාවියට ඔවුන්ට පුළුවන් නිවැරදිකරු විදිහට නිවැරදිකරු කියලා ප්‍රකාශ කරන්න. ඒ අනුව ඒ නඩුව විභාගයට යොමු වෙනවා. ඉතින් ඒ වගේම තමයි චෝදනා පත්‍ර ගොනු කරන්න වෙනවා පොලිසියට. ඒ වගේම පොලිසියට මේ ඒ අදාළ සාම්පල් ඉදිරිපත් කරන්න වෙනවා. මන්ත්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් නම් ඒ අදාළ සාම්පල් ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේම සාක්ෂි ඉදිරිපත් කරන්න වෙනවා. ඒ අනුව තමයි මේ නඩුව අවසානයේ තීරණය වෙන්නේ. නමුත් දැන් කනගාටුවට කරුණු තමයි ලංකාව වගේ රටවල් වල තිබෙන නඩු ප්‍රමාදය නිසා මේ වගේ දිග්ගැස්සුණු ස්වරූපයේ නඩු අපිට දකින්න ලැබෙනවා. නමුත් ඒ වුණත් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ රැකවරණයක් ලබා ගන්න නම් මේ වරද පිළිගැනීම නොකර නිවැරදිකරු විදිහට ප්‍රකාශ කරලා ඔවුන්ට පුළුවන් ඒ නඩු විභාගය ඉදිරියට යන්න. ඒ වගේම තමයි ඔවුන්ට වදහිංසාවෙන් වැළකීමේ අයිතිය තිබෙනවා. ඉතින් ඒ අයිතිය ඔවුන්ට භාවිතා කරන්න පුළුවන්. ඔවුන්ට පහර දීලා තිබෙනවා නම් ඔවුන් වහාම උසාවියෙන් අප ලබාගෙන හරි එහෙම නැත්නම් ඔවුන් බැරි වෙලාවත් බන්ධනාගාර ගත වුණොත් ඒ බන්ධනාගාරය තුල හරි වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු වෙන්න ඕනේ. ඔවුන් බන්ධනාගාර වෛද්‍යවරයා ලවා හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙත යොමු වී තුයි. ඒ වගේම තමයි ඔවුන් ටැප ලැබුණොත් ඔවුන් වහාම රෝහල් ගත වෙලා ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් වෙත යොමු වෙලා ඒ වෛද්‍ය වාර්තා ලබා ගත යුතුයි මේ වදහිංසාව සම්බන්ධ තහවුරුවක් විදිහට. ඒ වගේම තමයි ඔවුන්ට ඊගාවට කරන්න පුළුවන් දේ තමයි හැකි ඉක්මනින් මේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්න. පැමිණිලි කරලා මේ මෙන්න මේ වගේ මානව හිමිකම් උල්ලංඝනයක් සිද්ධ වුණායි කියලා ඔවුන්ට පුළුවන් ඒ සඳහා පැමිණිල්ලක් කරන්න. ඒ වගේම තමයි ඉන් පස්සේ පොලිසිය සම්බන්ධයෙන් වෙච්ච කටයුත්තක් නම් ඒ නීති අවභාවිතා වීමක් පේන්න තියෙනවා නම් පොලිස් කමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මොකද පොලිසියේ විනය බාරව සිටින්නේ පොලිස් කමිෂන් සභාව. ඒ වගේම තමයි උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කිරීමත් වැදගත්. විශේෂයෙන් මේ සිදුවීමෙන් පොලිස් ස්ථානයකදී සිද්ධ වුණා නම් සහකාර පොලිස් අධිකාරීවරයාට, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ට, ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට, ඒ වගේම එහෙම එසේ නැත්නම් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමත් වැදගත්. ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තමයි විශේෂයෙන් මේ වරද පිළිගන්න හේතුව. මොකද පොලිසිය තර්ජනයන් එල්ල වෙනවා. ඒ පොලිසිය තර්ජනයන් හරහා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තරුණයන්ට නිරන්තරයෙන් එනවා. ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු කරන්න පුළුවන්ද, ඉදිරි ඔවුන්ගේ රැකියාවන් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ වගේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් ලංකාවේ තිබෙනවා මේ විඳිතයන් හා සාක්ෂිකාරවන් ආරක්ෂා කිරීමේ පනත. ඒ යටතේ පිහිටවලා තිබෙනවා විඳිතයන් හා සාක්ෂිකාරවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය. ඉතින් ඒ සඳහා පැමිණිල්ලක් කරලා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කරගන්න හැකියාව තිබෙනවා. ඉතින් සහ ඒ වගේ දැනුම් දීමක් කරන්න හැකියාව තිබෙනවා. ඉතින් එතෙන්දී එවැනි රැකවරණයන් කීපයක් තිබෙනවා මේ තරුණයන් ලබා ගත යුතු මේ වගේ සිද්ධියකදී. ඉතින් මේ අතනනු ගැනීම වලදී ඉතින් පොලිස් නිලධාරීන් වුණොත් විශේෂයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි මේ තරුණයන් සම්බන්ධ කටයුතු කරද්දී විශේෂයෙන් ඔවුන් වගකිය යුතු නිලධාරීන් විදිහට කටයුතු කරන එක. විශේෂයෙන් ඔවුන් හොඳටම ඔවුන්ගේ පාඨමාලාවලදී උගන්වලා තියෙනවා මේ මානව හිමිකම් පිළිබඳව, මූලික අයිතිවාසිකම් වල ආරක්ෂාව පිළිබඳව. ඒ වගේම තමයි ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතයේදීත් ඒ වගේම පොලිස් නිලධාරීන් විදිහට ලංකාවේ වගකිය යුතු නිලයක් දරන නිලධාරීන් විදිහට ඔවුන් ලංකාවේ තරුණයන් සමග ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව මම හිතන්නේ ඔවුන් වඩා වගකීම් සහගත විය යුතුයි. ඉතින් ඒ වැනි වගකීම් සහගත තත්ත්වයක
tulah tamai apa namanya pasti bisa dengan ini misheshing me tarunyan misheshing me lagi siduim melati misheshe me lagi aturan organim sidduvedi tamang niti awabita kekan nawasine tamang kiset niti awabita nukar tamang niti tawana tevela me awasnya kaya mak ganima wedagat tamang polisin dari geng taman te yang karunu denganini mak awasnya ngika denganini mata tuh utai titi no misheshing aturan organim sidduk kekan mana ya aturan organim ඇයි කියන එක අහන්න උට අයිති තිබෙනවා ඒක කියන්නත් පොලිස් නිලධාරීන් නීතියෙන් බැඳිලා තිබෙනවා ඒ වගේම තමයි පොලිසියකට ගෙනියනවා නම් මොන පොලිස් ස්ථානයකට ගෙනියන්නේ මොකද්ද ගෙනියන්නේ දැන් අපි දන්නවා කාන්තාවන් විශේෂයෙන් තරුණියන් අතනට ගැනීම වලදී පොලිසිය සමහරකට කාන්තා නිලධාරීන් සම්බන්ධ වෙලා නැහැ මේ වැටලීමට එතකොට පොලිස් ස්ථානවල සමහරකට කාන්තා නිලධාරීන් නැහැ සමහර අවස්ථාවල එතකොට මේ ඒ තරුණියන් ගෙනිච්ච අවස්ථාවල ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ තරුණියන්ට තිබෙනවා වහාම නීතිය රැකවරණය. ඉතින් ඒ වගේ අවස්ථාවක් එනවනම් ඔවුන් සතුව ඒ මොහොතේ උන්ට සම්බන්ධ කරගත හැකි පවුලේ ඥාතියෙක් හරි එහෙම නැත්නම් වෙනත් කෙනෙක් හරි ඉන්නවනම් වහාම ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ අර හොට්ලයින් එකට හරි පැමිණිලි කරලා එහෙම නැත්නම් උසස් පොලිසිය නිලධාරීන්ට හරි පැමිණිලි කරලා ඒ අවස්ථාවේ හෝ ඒ රැකවරණය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ වගේ නීතිමය රැකවරණය Tamanta තිබෙන නීතිමය රැකවරණය මොකක්ද කියන එක දැන ගැනීම තරුණයන් විදිහට වැදගත්. ඉතින් මූලික වශයෙන්ම පොලිසිය ප්‍රධාන වශයෙන් මේ වගේ අතුරු ගැනීමක් කරාම මේ 90%ක්ම කරන්නේ ව්‍යාජ නඩු පැවරීමක් සිද්ධ කිරීම. ඉතින් මේ ව්‍යාජ නඩුවට බියටපත් නොවී ඒක නිවැරදි කරු විදිහට ඒක ප්‍රකාශ කරලා Tamanta අපයක් ලබා ගැනීමට උත්සාහ කරලා ඒ වගේම ඊට පස්සේ ඒ නඩු විභාගයට යොමු වෙලා ඒ වගේම ඊට පස්සේ Tamanta පහර දීමක් සිද්ධ වුණා නම් ඒ වගේම අතනම මතක නම් අතනට ගැනීම ඒ වගේම මේ තවත් නීතියට පිටින් කටයුතු සිද්ධ වෙලා තිබෙනවා ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පොලිස් කොමිෂන් සභාවට සහ වෙනත් ආයතන වලට අදාළ පැමිණිලි යොමු කරලා ඒ වගේම Tamanta අවශ්‍ය නම් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම දක්වා මේ කටයුතු ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තමයි තරුණයන් විදිහට වැදගත් වෙන්නේ. Right to Life Human Rights Center